චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වුණ කොරෝනා වෛරසය හෙවත් COVID-19 මේ මොහොත වෙනකොට මුළු ලෝකයේම බිලි අරගෙන ඉවරයි. 10,000කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් මේ COVID-19 වසංගතයට අද වෙනකොට බිලි වෙලා. 102,000කට අධික මිනිසුන් ප්‍රමාණයක් මේ COVID-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග චීනයේ එක් වී COVID-19 වෛරසය පිළිබඳව විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරගෙන යනවා. විද්‍යාගාර පරීක්ෂකවරු සොයාගෙන තියෙන විදිහට 80%කට වගේ ප්‍රමාණයකට මේ වෛරසය සාමාන්‍ය විදිහට බලපානවා. ඒ වගේම 17%කට වගේ ප්‍රමාණයකට තරමක් දරුණු විදිහටත් 6%ක වගේ ප්‍රමාණයකට ගොඩක්ම දරුණු විදිහටත් මේ වෛරසය ලොකු බලපෑමක් කරනවා. හැබැයි ඔයාලා පැහැදිලි කරගන්න ඕනේ සාමාන්‍ය විදිහට බලපෑම් ඇති වෙනවා කියුවම සමහර වෙලාවට දරුණු විදිහටත් බලපෑම් වෙන්න පුළුවන්. මේ 80%ේ කොටසට අයිති වෙන රයිට ඔක්සිජන් විතරක් ලබා දීම ප්‍රමාණවත්. ඒ වගේම ටිකක් දරුණු විදිහට බලපාන අයට නිතරම ඔක්සිජන් ලබා දීම අවශ්‍යයි. 19 වෛරසය දරුණු විදිහට ශරීරයට බලපෑලා තියෙන අයට නිතර ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය වගේම ශරීරයේ කොටස් අක්‍රමවත් වෙන්නත් පුළුවන්. මේ රෝග ලක්ෂණ ප්‍රතිකාර ක්‍රම වගේම වෛරසය වැළඳී තියෙන කාල පරාසය තීරණය වෙන්නේ අපි කලින් කියපු කොටස් වලින් කොයි කොටසටද රෝගියා අයත් වෙන්නේ කියලා දැනගත්තට පස්සේ. ඉතින් අපි දැන් හොයලා බලමු මේ COVID-19 වෛරසය දවසින් දවස මිනිස් සිරුර තුළ වර්ධනය වෙන්නේ කොහොමද කියන දේ ගැන. COVID-19 වෛරසය මුලින්ම පුද්ගලිකුට වැළඳුනාම ආසන්න වශයෙන් දින 14ක් විතර කාලයක් ගත වෙනවා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න. ඒක නිසායි මේ වෛරසය සාමාන්‍ය හිඹිරිස්සාවක් නැත්නම් උණක් වගේ විදිහට පෙන්නුම් කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය සමග එකතු වෙලා කරන පරීක්ෂණවලින් හොයාගෙන තේනවා 88%ක පමණ ප්‍රමාණයකට මේ වෛරසය හැදුනට පස්සේ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය උණ ගතියක් කියලා. චීනයේ සිදු කරපු තවත් අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා රෝගීන් 44%ක්ම රෝහල්ගත වෙන්නේ සාමාන්‍ය උණ ලක්ෂණ පෙන්නුම් කිරීමත් එක්ක. හැබැයි එහෙම ඇතුළත් වෙන රෝගීන්ගෙන් 89%කටම මෙම COVID-19 වෛරසය ශරීරයේ උඩුදුවලා තියෙනවා. හැබැයි තවත් සමහර රෝගීන් රෝහල්ගත වෙලා තියෙනවා පාචනය, ඔක්කාරය, වමනය වගේ බඩේ ඇති වෙලා තියෙන යම් යම් අපහසුතා නිසා. නමුත් ටික දවසකින් ඔවුන්ද මේ COVID-19 වෛරසය ආසාදිතයන් ලෙස නම් කරලා තියෙනවා. කෙසේ නමුත් COVID-19 වෛරසය ශ්වසන අපහසුතා තමයි පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ ගොඩක් රෝගීන්ට පෙනහළු ආශ්‍රිතව තමයි මේ රෝගය පැතිරෙන්නේ. මුල් දිනවල ආසාදිතයන්ගේ පෙනහළු ශෛලවලට මේ විස බීජය ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මේ පෙනහළු පුරා තියෙන සිහින් කෙඳි වගේ නාල මේ විස බීජය ආක්‍රමණය කරනවා. එයින් පෙනහළු වල ශෛල ආසාදනයට ලක් වෙලා ඒ ශෛල මැරෙනවා. ඒ සමගම පෙනහළු හරහා ශ්වස නාලයට තිබෙන ගමන් මාර්ගය අවහිර වෙනවා. මේ නිසා ඇතිවන දැවිල්ල ගතිය නිසා වියලි කැස්සක් තමයි මේ COVID-19 ආසාදිතයන්ට බහුලව පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් වෙන්නේ. හුස්ම ගැනීම වගේම නාඩි වැටීමේ දුර්වලතාවයත් මේ සමගම පෙන්නුම් කරනවා. ඇඟේ තෙහෙට්ටුව, ඔළුව කැක්කුම, අස්තිවල දැනෙන වේදනාව, සොටු දියර ගැලීම වගේ රෝග ලක්ෂණත් මේ කාලයේදී ඉස්මතු වෙනවා. දින 5-7ක් අතර කාලයක් වෙනකොට මේ වෛරසය ආසාදිත පුද්ගලයාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. රෝහල්ගත වෙන තරමටම ඒ උත්සන්න වෙනවා. මේ වගේ මූලික අවධියේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ වෛරසය ආසාදිතයන්ට යම් තාක් දුරට සුව වෙන්න පුළුවන්. මේ COVID-19 වෛරසය ප්‍රධාන ලෙස ආක්‍රමණය කරන්නේ ලේවල තියෙන ප්‍රතිශක්තිය වඩවන සෛල. මේ විස බීජය ප්‍රතිශක්තියෙන් ශෛල විනාශ කරනවත් එක්කම ශරීරයේ තියෙන නිරෝගී සෛලත් විනාශ කරනවා. මේ ARDS තත්ත්වය බොහෝ දුරට මාරාන්තික වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතාවයේ දරුණු වෙනවත් එක්කම යන්ත්‍රයක් ආධාරයෙන් කෘත්‍රිම ශ්වසනය දීමට සිදු වෙනවා. මේ වගේ අවස්ථාවකදී රෝගියාව දැඩි සත්කාර ඒකකට ඇතුල් කරනවා. මෙහිදී ප්‍රධාන අරමුණ තමයි පෙනහළු වලින් පිරිසිදු වෙන ඔක්සිජන් ශ්වස නාලය හරහා ගමන් ගැනීමේදී ඇතිවන අපහසුතා මගහරවා දීම. මේ ක්‍රියාවලියෙන් ප්‍රතිඵලයක් නැති වුණොත් රෝගියාගේ රුධිර ප්‍රවාහයන් වලට කොහෙන් හෝ ඔක්සිජන් ලබා ගැනීමට පෙනහළු අධික ලෙස ක්‍රියා කරනවා. මේ තමයි ප්‍රධානතම හේතුව මේ COVID-19 වෛරසයෙන් බොහෝ රෝගීන් මිය යන්න. මේ දරුණු අවස්ථාවෙන් රෝගියා කෙසේ හෝ බේරුණත් ඔහු හෝ ඇය සදහටම පෙනහළු ආශ්‍රිත රෝගීන් බවට පත්වෙනවා. SARS වෛරසය ආසාදිතේ වුණ රෝගීන්ගෙත් පෙනහළු වලට විශාල බලපෑමක් එම වෛරසයෙන් ඇති වුණා.
ඒ විදිහටම මේ COVID-19 වෛරසය ආසාදිතයන් පෙනහළු රෝග ඇතිවීමට අනාගතයේදී ඉඩකට වැඩි. ආරම්භයේදී මේ COVID-19 වෛරසය ආසාදිතයන් දින 14ක් 19ක් අතර කාලයකින් මිය ගියත් මේ මොහොතේදී සතියක් හමාරක් යනකොට ඔවුන්ගේ සුවවීමේ ප්‍රතිශතය ඉහළ ගිහින් තියෙනවා. නමුත් ගොඩක් දරුණ විදිහට මේ රෝගය ආසාදනය වෙලා ඉන්න රෝගීන් සුව වෙන්න අඩුම මාසයක කාලයක්වත් ගත වෙන්න පුළුවන්. මේ වෛරසය යම්කිසි අයෙක් සුව වෙනවා කියලා පෙන්නුම් කරත් ඔවුන්ගේ තවත් අයෙකුට මේ රෝගය බෝ වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍ය උපදෙස් මගින් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ හිඳීමෙන් මෙහි අවධානම මගහරවා ගන්න පුළුවන් වෙයි. අවාසනාවට මේ මොහොත වෙන විට මෙම COVID-19 හෙවත් කොරෝනා වෛරසයට කිසිම එන්නතක් සොයාගෙන නැහැ. ඉතින් හොඳම විදිය තමයි ආරක්ෂා වෙන්න මේ රෝග කාරකයට විවෘත නොවේ හිඳීම. පුද්ගලයෙන් පුද්ගලයකට මේ රෝගයේ බෝවීමේ ප්‍රධාන විදිය තමයි කැස්ස නැත්තම් කිවිසු යැවීම. අන් අයගෙන් ටිකක් ඈත් වෙලා අත් නිතරම සබන් දාලා හොඳලා හොඳ අවබෝධයකින් කටයුතු කරන්න පුළුවන් නම් මේ මාරාන්තික COVID-19 වෛරසය එක්ක ශ්‍රී ලාංකික අපට සටන් කරන එක අපහසු දෙයක් නෙමෙයි. කටු සටහනින් අපි නැවත නැවත ඔයාලට මතක් කරන්නේ ගෙදරටම වෙලා ඉන්න, නිතරම පිරිසිදුව ඉන්න. අපි COVID-19 හෙවත් කොරෝනා වෛරසය එක්ක සටන් කරමු. අපේ පේජ් එකට ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.